අයිබෝවන් ඔබට සුබ දවසක් නැවතත් ටෙඩිස් කාසල් YouTube channel වෙතින් ඔබට අලුත් දෙයක් රැගෙන ඔබ ළඟට පැමිණෙනවා. අද විශේෂයෙන්ම මම ඔබට පෙන්වන්න යන්නේ අවධානයේ අඩු සහිත ළමයින්ට, ඒ කියන්නේ ඒක ඔටිසම් වෙන්න පුළුවන්, හයිපරැක්ටිව් වෙන්න පුළුවන්, නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන ඕන දරුවෙකුට අවධානයේ රඳවා ගැනීම හරිම අපහසුයි. ඉතින් ගොඩක් දෙමාපියෝ කියන දේක් තමයි චිත්‍රයක් පාට කරන්න ගියාම ඒ දරුවගේ අවධානය රඳවා ගන්න හරිම අපහසුයි කියන එක. ඉතින් අද මම ඕගලන්ට පෙන්වලා දෙන්න යනවා නැත්නම් කියලා දෙන්න යනවා. يعني අපි චිත්‍රයක් පාට කරන්න නම් ඒ අවධානය රැකගෙන ඒක පාට කරන්න පුළුවන් ක්‍රමවේදයක් මම ඔබට අද කියලා දෙන්න යනවා. මේක අපිට විවිධාකාරව කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් පාට කරනවා කියලා කිව්වහම හිතන්නේ පාට පැන්සලකින් පාට කරන එක, එහෙම නැත්නම් චෝක් එකක් කරන් පාට කරන එක විතරයි අපි දරුවෙකුට උගන්වන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඒ දේ විතරයි අපි කරන්නේ. ඉතින් ඒක ළමයට ඒකාකාරී. ඒ කියන්නේ දරුවා කැමති නැහැ ඒකාකාරීව දෙයක් කරනකොට. දැන් අපිට උනත් අපේ ජීවිතයේ සමහර දේවල් ඒකාකාරීව කරනකොට අපිට ඒක එපා වීමක් සිදු වෙනවා. ඉතින් දරුවට ඉගැන්වීම් කටයුතු කරන අවස්ථාවල ඒකාකාරී වේදේ කරනකොට ඒ දරුවට ඒ දේ කරන්න කැමති නැහැ. ඒ වගේම යා එකතන රඳවා ගැනීමත් අපහසුයි. අපි අද බලමු කොහොමද මේක ඒකාකාරී නොවී දරුවා කැමති ආකාරයෙන් විවිධාකාරව කොහොමද කරන්නේ කියලා. මේ අද මම කියලා දෙන්න යන ක්‍රමවේදය ඔබට පුළුවන් එක චිත්‍රයක් සම්පූර්ණ මේ ඒ ආකාරයෙන්ම නිම කරන්නත් පුළුවන්. නැත්නම් විවිධාකාරව කරන්නත් පුළුවන්. අද මම පාවිච්චි කරන්න යනවා මේකට ඔයගොල්ලෝ දන්න මෙතන පේන්ට්ස් ටිකක් තියෙනවා, පින්සලක්. මේක ඇවිල්ලා ස්පොන්ජ් කෑල්ලක්, ඒ කියන්නේ අර ලොකු ස්පොන්ජ් එකකින් කපලා ගත්තු එකක්. මේක ක්ලෝත් පින් එකක්, ඒ කියන්නේ අපි රෙදි වලට ගහන පින් එකක්. මේක ඔගොල්ලන්ට පුළුවන් කොටන් කෑල්ලක් අරගෙන මෙහෙම ගුලියක් හදලා මෙන්න මෙහෙම ගහලා මේක ආධාරකයක් විදියට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම කොටන් බඩ් එකක් මම තියාගනවා. අපි බලමු මේ වගේ කොහොමද මේ නිර්මාණය කරන්නේ කියලා. මේ තුලින් පුළුවන් දරුවගේ අයිකන්ට් එකක් අපිට හරියාකර රඳවා ගන්න, අවධානය රඳවා ගන්න, ඒ වගේම යා ඉවසීමෙන් මේ දේ කරන්න අපිට ඒ රඳවා ගැනීම කරන්න පුළුවන්. මොකද මේ දේ කරන දේ තුළ දරුවට ආශාවක් ඇති වෙනවා, කැමැත්තක් තියෙනවා. ඒ නිසා එක එල්ලේම ඒ දෙස බලා ගනිමින් ඒ දේ කරන්න අපි දරුව රඳවා ගන්න හොඳම ක්‍රමවේදයක් මේක. අපි ඒක දැන් බලමු. පළමුවෙන් අපි මේන් කොහොමද ඒක කරන්න කියලා අපි බලමු. අපි දෙවෙනිම බලමු මේ දේ උපකාර කරගනිමින් කොහොමද ඒක කරන්නේ කියන එක. මේ දේ ඔයගලන්ට පේනවා ඇති ඒ දරුවගේ අවධානය ඒ චිත්‍රය දෙසට හොඳටම යොමු වෙන නිසා එයාට ඒ අවධානය රැකගැනීමෙන් ඉතා ආසාවෙන් ඒ දේ කරන්න පුළුවන්. ඉතින් විශේෂ අවශ්‍යතා දරුවන්ට මේක හොඳ ක්‍රමවේදයක්. මොකද ඒ දරුව කැමති නැහැ ඒකාකාරීව දේවල් කරන්න. අර මෙවැනි දේවල් වෙනස් කරනකොට ඒ තුල රැඳෙමින් දරුවා ඒ දේ කරන්න කැමති වෙනවා. වගේම අපි ඇඟිල්ල භාවිතයෙන් කොහොමද කියලා බලමු මේ දේ කරන්නේ. මොකද ඇඟිලි වල ස්පර්ශයෙන් ඔබ දන්නවා මොළේ වර්ධනය වීම හොඳ ආකාරයෙන් දරන සිදුවෙන දෙයක්. ඒ උපකාරී කරගනිමුත් අපිට මේ දේ කළ හැකියි. ඊළඟට මේ ස්පොන්ජ් එක, මේ ස්පොන්ජ් එක ඔයගලන්ට පහසුවෙන්ම හදා ගන්න පුළුවන් දෙයක්. ඒක අපි ඉංකොල පොඟවලා
මෙවැනි ක්‍රියාකාරකම් විශේෂ අවශ්‍ය දරුවන් සමග කරනකොට ඒගොල්ලන්ගේ අවධානය අපිට හොඳ ආකාරව රඳවා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය මේගොල්ලන්ට ක්‍රියාකාරකමක් කරනකොට අපි ඒ අවධානය රඳවා ගැනීමේ කාලය විනාඩි 20යි. ඒ විනාඩි 20 දැන් මම මේ විවිධ දේවල් පාවිච්චි කරා ඔබ දකින්න ඇති. ඔබට පුළුවන් එක චිත්‍රයක් සම්පූර්ණයෙන්ම මේකෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ දේෙන් කරන්න පුළුවන්. ඒ අර විවිධාකාරව එහෙම කරනකොට දරුවා විනාඩි 20 උපරිම ඔබට රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. මේකනම් අපි ඉතින් කවුරුත් දන්න දෙයක්නේ පින්සලක් අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් කියන දේ. මේක ඇවිල්ලා ඇත්තට මෙයා අර කැමති ආකාරයෙන් අර හසුරවන්න පුළුවන් පින්සලක් වුණාම. ඉතින් මේ දේත් ඉතාම හොඳ දෙයක් මෙවැනි දරුවන්ට. ඒ කියන්නේ අපි පැන්සලක් ගත්තත් චෝක් එකක් ගත්තත් කැමති විදියට හසුරවන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ මේකෙදිත් කියන්නේ මෙයාට කියන්නේ යා කැමති කැමති පැතිවලට හරවමින් ඒක අර තමන් නිර්මාණශීලීව හිතීමේ ශක්තිය මේ තුලින් ඇති වෙනවා. හොඳයි ඔබට මේ දේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේ අපි දැන් අපි මේ කරේ ඇත්තටම සරල ක්‍රියාකාරකමක්. නිවසේදී වුණත් දෙමාපියන් එක්ක වුණත් දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක්. මේක මම පාසලේදී ගොඩක් අත්හදා බලලා තියෙන දෙයක් තමයි. සාමාන්‍යයෙන් මේ දරුවොත් එක්ක ඉන්නකොට ඒකාකාරීව දෙයක් පාට කරනවට වඩා, ඒ කියන්නේ අපි එකම මේ චෝක් කෑල්ලක් අරන් පාට කරනවට වඩා දරුව හරිම කැමති මෙවැනි ක්‍රියාකාරකම් කරනකොට විශේෂයෙන්ම විශේෂ අවස්ථ දරුවන් සමග මේ දෙයක් කරනකොට. ඉතින් ඒ වගේම අපි දැකලා තියෙන දෙයක් අර චෝක් කෑල්ලක් දෙනකොට යාගේ කම්මැලිකමට වඩා මෙවැනි දෙයක් දීලා කරනකොට හරිම ආසාවෙන් උනන්දුවෙන් දරුවා කරන එක අපි දැකලා තියෙනවා. ඉතින් මම ඔබට මේ සරල ක්‍රියාකාරකමක් අද කියලා දුන්නේ. මේ තුලින් ඇත්තටම අයි කන්ටැක්ට් හදාගන්න, යාගේ විසීම හදාගන්න, මොලේ වර්ධනයට ඔබ දකින්න ඇති මේ වගේම ඇඟිලි තුඩු ක්‍රියාකාරීත්වයෙන් සිදුවෙන දේවල්. මේ ඇඟිලි තුඩුවල ක්‍රියාකාරීත්වයෙන් ළමයාගේ මොලේ වර්ධනය වීම ගොඩාක් වැඩි. නිසා එවැනි ක්‍රියාකාරකමක් ඔබටත් නිවසේදී කරන්න උපකාරයක් විදිහට අද මන් දේ ඔබට කියලා දුන්නේ. ඉතින් මේ දේ බලලා ඔගොල්ලොත් මේක අත්හදා බලන්න. මේක ඇත්තක්ද, මේක දරුවෝ එක්ක කරන්න පුළුවන්ද කියන එක. බොහොම ස්තුතියි.